අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳුරුබන් ඉදිරිමාන ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය අර්ජුන මහේන්ද්‍රන් නැතිව මහ බැංකු නඩුව පවත්වාගෙන යන්න නීතිපතිවරයා අධිකරණයෙන් අවසර ඉල්ලයි රංජන් බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් පොන්සේකා ඇතුළු පිරිසක් අඟුණු කොළ පැලැස්සට යයි ඉන්දිය යුද හමුදාපති ජනපති හමු වෙයි ප්‍රථමින් අවධානය දේශීය පුවත් වෙත ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුනන්ද නාරාවන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී පූජාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා ඊට ඉන්දියානු රාජ්‍ය සභා සමාජික ආචාර්ය සුප්‍රමණියම් සාමි මහතාද එක්ව සිටීම විශේෂත්වයක් ඉන්දිය හමුදා ප්‍රධානි ජෙනරාල් මනෝජ් මුකුන් නාරාවන මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එෙහිදී කලාපී ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසී රටවල ස්ථාවරභාවය තම රට ඉහළින්ම අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සඳහන් කළා. එෙහිදී ජනාධිපතිවරයා ඉන්දිය හමුදා ප්‍රධානියා සමග සුහද සාකච්ඡාවක නිරත වූ අතර තමාද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහි කරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රි පූජාව අරලියගහ මන්දිරයේදී පැවැතුණා. ඉන්දියානු රාජ්‍ය සභා සමාජික ආචාර්ය සුබ්‍රමණියම් සාමි මහතාද මෙම නවරාත්‍රි පූජෝත්සවය සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. බාණ්ඩ මිල එකක් පිටුපස එකක් වැඩි වෙමින් තිබෙනවා. සහල් සීනි, පාන් පිටි, ගෑස් කිරි පිටි, පාරිභෝගික බාණ්ඩවල මිල දැන් වැඩි කර අවසන්. ගොඩනැගිලි නිෂ්පාදනයට අවශ්‍ය සිමෙන්ති සහ විදුලි උපාංගවල මිලද අහස උසට ගිහින් දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඉන්ධන මිල පමණයි. ඉන්ධන මිල ඉහළ දාපු දවසට ජනතාවට ස්ථිර වශයෙන්ම මහදවල් අහසේ තරු දකින්න පුළුවන්. මැතිවරණයකදී කොයි කාටත් දේශපාලඥයින්ට දවල් රෑ දෙකේම තරු පෙනේවි. ඉහළ ගිය බාණ්ඩ මිල ගැන සියල්ලටම වඩා හොඳින් දැන් ජනතාව දන්නවා. දේශපාලඥයින් නිදහසට මොන කාරණා කිව්වත් අවසානයේ තට්ටු වෙන්නේ ජනතාවගේ පොකට්ටුවට. බදු වැඩි කළත් ලෝකෙ කොහෙන් හරි ණය ගත්තත් උපදින්න ඉන්න දරුව පවා ඒ ණය ගෙවන්න ඕනේ. ගෑස්, කිරිපිටි, පාන් පිටි සහල් පමණක් නෙමෙයි. ගොඩනැගිලි කර්මාන්තය සඳහා අවශ්‍ය සෙමෙන්ති කොට්ටේ ඉඳලා වයර් රෝල වෙනකන් ගණන් ගිහිල්ලා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ දාන එක විතරයි. ඉන්ධන ඇමති ගම්මන්පිල කිව්වා කොන්දට තෙල් වල බර වැඩි වුනහම මිල ඉහළ දාන්න වෙනවා කියලයි. නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 31කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දාන්න ඉල්ලා ඇති බවයි. එසේ නැත්නම් ඉන්ධන සහනයක් දෙන්න කියලා බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඊට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කැමැත්ත පළ කරලා නැහැ. පවතින තත්ත්වය තුල ඛනිජ තෙල් වැඩි කරන්න ඕනේ කියලා. ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහත්තයත් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. අගෝස්තු මාසයේ අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 70ක් කියලායි වාර්තා වන්නේ. මේ සියල්ල අතර වාරේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්තයා පවසන්නේ තෙල් හා ගෑස් අපේ රටේ නිෂ්පාදනය නොවන නිසා මිල වැඩි කරන්න සිදු වෙනවා කියලායි. දැන් ගෑස් වැඩි කළා ඉවරයි. ඒ කියන්නේ තෙලුත් කොයි වෙලාවෙ හරි වැඩි වේවි. තෙල් වැඩි කරපු දවසට ජනතාවට තෙලෙන්ම බැදෙන්න සිදු වෙනවා. මොකද බස් ගාස්තු ඉඳලා සෑම ප්‍රවාහන ගාස්තුවක්ම ඉහළ යනවා. ඒ ඉහළ යන සෑම සතයක්ම අවසානයේ බාණ්ඩ මිලට එකතු වෙනවා. ඊට හොඳම උදාහරණය තමයි අගෝස්තු මාසේ පැවති සාමාන්‍ය මූලික උද්ධමනය 3.3ක් දක්වා සැප්තැම්බර් වන විට ඉහළ ගිහිල්ලා. ඉන්ධන ඇමතිතුමා ඇතුළු සීළු දෙනාටම අවසානයේ මතක් කරන්න ඇත්තේ අප දන්න කාලේ ඉඳලම ඛනිජ තෙල් සංස්ථාවට පාඩුයි. විදුලි බලයටත් පාඩුයි. මේ දෙකම ලාභ ලබන ආයතන බවට කවදා හරි දවසක පත් කරන්න පුළුවන් වුණොත් මේ සුදු අලින්ගෙන් අඩුම ගානේ එදාට ජනතාවට කොටන්වත් ඇද ගන්න පුළුවන් කියලයි මතක් කළ යුත්තේ. මේ කහනකොරම දාඩි දාන. දරා ගන්න බෑ මගේ පඩි අඩියට කිරි දෙකක් බීවන සතියක් විතර. ඉතින් මේ කාට කියන්නේද මේක? වෙනසක් ඕනේ කියලා දුන්නා සපයි අපිටද? මේ මිනිස්සු ආපු දවස් ඉඳන් ඕකනේ කරන්නේ. මිනිත්තුන්ට එල්ලෙන්න බැල නැතු ඉන්නවා. අන්නේ කොහමද? ගෑස් එක කොහමද කියලා වැඩක් නෑ. රාජපක්ෂලා නම් නියමයි ඈ. ආ එනවා. සුපිරියටම දෙනවා වැඩි. කාට කියන්නේ කියලා තේරෙන්නේ නැද්ද? කෑ ගහලා වැඩකුත් නෑ. මොනවාර කියලා වැඩකුත් නෑ.
කොරෝනා මේලඟ රැල්ලට පෙර කුසගින්න රැල්ලට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. තමා ආණ්ඩුවෙන් එවත් වුණු පළියට තෙල් මිල හෝ ගෑස් මිල අඩුවන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පහුගිය දවසක ගිහිල්ලා ක්‍රිකට් පිත්තක් අතට අරගෙන බෝලෙට වැරෙන් පහර දුන්නා. ඒකෙන් පැය 24ක් යන කලින් ජනතාවගේ බඩටත් වැරෙන් පහර දුන්නා. ජනතාව මත බදු පටවලා බඩු මිල වැඩි කරලා ජනතාවගේ බොටුව මිරිකලා ආණ්ඩුව සැනකෙලි කරන්න තමයි සූදානම් වෙන්නේ. ආණ්ඩු මිල ඉල යන වේගය දිහා බැලුවම රටේ ආණ්ඩුවක් තියෙනවද කියන කාරණේ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. කොරෝනා ඊළඟ රැල්ල එන්න කලින් උසගිනි රැල්ල එනවා. ඒක නවත්තන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. බඩු මිල වැඩි වෙලා තියෙන බව අපි පිළිගන්නවා. ඒ පිළිබඳව අපි ගාඩුවට පත් වෙනවා විශ්වාස කරනවා ලබන වසර මුල් කාර්තුවේදී මේ අපහසුතාවයන් ජනතාව මුහුණ දෙන ප්‍රමාණිකුල අඩු වෙයි කියලා මේක ලීක් 1 2 ප්ලස් කිව්වා මහතිර් මොහමඩ් 2 ප්ලස් පුටින් ප්ලස් මොකද දැන් රට වෙලා තියෙන්නේ ඔමානේ රෝණ විදියට තෙල් මිල පාලනය කරයි දන්නේ නැහැ හිට අනිද්දා මහලුකෝ ඩාවේ වැඩ කරන විරුවා කියලා අද වැඩි කරන විරුවා වෙලා හැම තැනම අනාගෙන ඉන්නේ තෙල් මිල වැඩි කරන්න වෙනවා වෙන ක්‍රියාත්මක මාර්ගයක් නැහැ මොකද නැත්තම් වෙන්නේ තෙල් සංස්ථාව බිලියන ගාණක් පාඩු වෙනවා ඒ පාඩුව මකන්න වෙන්නේ අපේ රටේ ජනතාව මේකට මුහුණ දෙනවට වඩා හොඳ නැද්ද उत्साह මහබැංකුව බැඳුම් කර වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැතිව නඩුව ඉදිරියට ගෙන යාමට නීතිපතිවරයා ත්‍රිපුත්ගල ස්ථිර මහාධිකරණයේ නිලෙමක් කළා. දැන් අධිකරණ පුවත් කිහිපයක් 2015 වර්ෂයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහබැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නඩු විභාගය කොළඹ ත්‍රිපුත්ගල ස්ථිර මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. ඒ චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල යන ත්‍රිපුත්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී. එෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයේ නිල්ලා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසයි. එසේම පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අජහන් ගාර්දිය පුංචි හේවාද නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට පෙන්වා දුන්නා. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ජීවත් වන බවට තොරතුරු ඇති අතර ඔහු ගෙන්වා ගැනීමට සක්‍රීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හෙටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මේ මාස 25 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහඅධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට අද නියම කළා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන් නම් කරන ලද මහඅධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතාට එරෙහිව සිදු කළ විමර්ශනවලදී ඒ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බව පොලිස්පතිවරයා යාචනා අධිකරණයට දැනුම් දුන්නා. තම සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණය නොවන්නේ නම් ඔහු නිදහස් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන්නයි මහඅධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී අධිකරණයේ නිලීමක් කළා. යහපාලන රජය අපේ රටේ තරුණ තරුණියන්ට පුංචි කාර් සිහිනයක් දුන්නා. පුංචි කාර් තියා පාපැදියක්වත් නැතුවයි ඒ සිහිනය අවසන් වුණේ. වත්මන් රජයේ පුංචි කාර් සිහිනයක් දුන්නේ නැති වුණත් ඩොලර් හිඟය නිසා වාහන ගෙන්වන එක දැන් නතර වෙලා. ඒ නිසා අද තියෙන වාහනවල මිල අහස උසට ගිහින් ඇත්තටම ඩොලර් හිඟයට විසඳුමක් ලෙස වාහන ආනයනය කරන්නත් පුළුවන් සැලැස්මක් පිළිබඳව ජපාන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමේ සභාපති ජගත් රාමනායක මහතා සියතට විශේෂ ප්‍රකාශයක් කළා. ශ්‍රී ලංකාවේ වාහන ආනයනය නවත්වා අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. කොවිඩ් වසංගතය නිසා මෙම තීරණය රජයට ගන්න වුණා. විදේශ විනිම සංචිත වැඩි කර ගැනීම මෙම වාහන භාවිතා කරමින් මෙන්ම මේ වාහන මිල රට ඇතුලේ ඉතාම ශීඝ්‍රයෙන් නැගලා තියෙනවා. මේ දෙකටම දෙන්න පුළුවන් හොඳම විසඳුමක් හැටියට තමයි අපි යෝජනාවක් ගෙනාවේ. එතන පිටරට වාසය කරන හෝ පිටරට මුදල් තියෙන නැත්නම් විදේශ විනිමය තියෙන අයට වාහනයක් ගේන්න ඉඩ ලබා දෙන්න කියලා. ඇත්තටම වාහනයක් ගේන එකේ තියෙන විශේෂත්වය තමයි වාහනයක වටිනාකම වගේ දෙගුණයක් රජය විසින් තීරුබදු අය කරනවා. එම විදේශ විනිමය හැටියට නැත්නම් ඩොලර් හැටියට තීරුබදු අය කිරීමෙන් රජයේ විදේශ විනිම සංචිතය වැඩි කරගන්න ඉතා පහසුවෙන් පුළුවන් කියලා මම කල්පනා කරනවා. ඇත්ත එන්ජින් ධාරිතාවය අනුව තමයි ඩියුටි අය කරන්නේ රජයෙන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වාහනේ ගේන්න ඉස්සෙල්ලා වුණත් ඩොලර් වලින් බදු අය කරගෙන මෙම වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම. සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ මත ලබන 21 වනදා සිට සියලුම බස් රථ සහ දුම්රිය ධාවනයට යොදවන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පෞද්ගලික බස් රථ හිමියන් 20,000කට සහන පැකේජයක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මුල් පියවර තැබුවා. ලබන 21 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු බස් රථ සහ දුම්රිය ධාවනයට සූදානම් බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. 21 වෙනිදා වෙනකොට අපිට සෞඛ්‍ය අංශ වලින් දෙන තීන්දුව අනුව අපි ක්‍රියාත්මක වෙන සූදානම් ධාවනයට දුම්රිය සහ සියලු බස් රථ සූදානම් අනුමැතිය ලැබෙනවා නම් මෙරට පෞද්ගලික බස් රථ හිමියන් 20,000කට පමණ සහන පැකේජයක් ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි මුල් පියවර රත්නපුරයෙන් ආරම්භ වුණා. ඒ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධාන මෙම වැඩපිළිවෙල යටතේ එක් බස් රථ හිමියෙකුට රුපියල් ලක්ෂයක සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. එසේම දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා වැඩි වට්ටමක් සහිතව ටයර් සහ බැටරි ලබා දීමට සැලසුම් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බස් රථ හිමියන් 2335 දෙනෙකුට රුපියල් මිලියන 235ක සහන පැකේජය ලබා දීම අද සිදු කෙරුණා. පෞද්ගලික බස් කර්මාන්තයේ රැකගැනීම සියලු දෙනාගේම වගකීමක් විදියට මම හිතනවා. බස් හිමියා යම්කිසි මට්ටමක ශක්තිමත් භාවයකට ගේන්න බලගේ ආදායම සාධාරණ ආදායමක් ලැබෙන විදිහට අපේ බලාපොරොත්තුව යම්කිසි පාරක දුවන බස්වල සම්පූර්ණ මුදල ඉදලා බස්වලට ලබා දෙන්න සැලැස්සේ. මේ අතර අන්තර්පලාත් ධාවනියට වහා අවසර දෙන ලෙසilla අන්තර්පලාත් බස් රථ සේවක සංගමය තාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. විටින් විට කියනවා මේක අද නැත්තම් හෙට ලබන සතිය ඔහොමම මේක දිගට ගෙනියනවා. ආරංචියක් ආවත් ආයේ ලබන මාසේ 6 වෙනිදා නැත්තම් 28 වෙනිදා වෙනකම් මේක කල් යනවා වගේ. මේ අන්තර්පලාත් දුවන බස් ටිකට විතරයි මේ කොරෝනා සීමාව පැනවිලා තියෙන්නේ. දැන් රට ක්‍රමයෙන් විවෘත කෙරෙමින් පවතිනවා. ප්‍රවාහන යථා තත්ත්වයට පත්විය යුතුයි. මේ සියල්ල අතර අතිශය වැදගත් වනුයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමයි. එහෙත් මොනතරම් කිව්වත් අපේ රටේ සමහර පුද්ගලයින්ට සෞඛ්‍ය භාෂාව තේරෙන්නේ නැහැ කියලා අද කොළඹ මේ දර්ශන වලින් අපට පැහැදිලි වෙනවා. තරාතිරම බලන්නේ නැතිව සෞඛ්‍ය නීති කඩන සියලු දෙනාව අනිවාර්ය නිරෝධායනයට යවන ක්‍රමයක් හදන්නම වෙනවා. නැත්නම් අසාධාරණයේ සිදුවන්නේ හැකි තරම් පරිස්සම් වන්නට උත්සාහ කරන පුද්ගලයින්ටයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අතරට බුද්ධි අංශ යොදවා ඇති බවට අන්තරේ රජයට චෝදනා කරනවා. ඒ බව සනාථ කිරීම සඳහා ඔවුන් හඬපටියක්ද ඉදිරිපත් කළා. මේ තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයපාලක මංගල චතුරසිල්ලා විසින් කරන ලබන ප්‍රකාශ. මේව බරපතල ප්‍රකාශ කියලා අපි හිතනවා.
ප්‍රකාශ සම්බන්ධයෙන් දිරි දවස් කිහිපයකට මානිකන් සංවිධාන සහ මානිකන් කොමිෂන් සභාවට පැමිණිලි කරනවා නෛතික ක්‍රියා මාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායක මහතා අද සිටින තත්වයේ පිළිබඳව තමාට සැබෑ කම්පනයක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ තම හෘද සාක්ෂියට අනුව රංජන් රාමනායකට ලබා දී ඇති දඬුවම බරපතල වැඩි බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට පැමිණියා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මන්ත්‍රීවරුන් මෙතුමාට දුන්න දඬුවම අවුරුදු 4ක සිර දඬුවම සාධාරණයි කියලා මට පුද්ගලිකව මගේ හද සාක්ෂිය තේරෙන්නේ නැහැ. එතුමා ඉන්න ආකාරය දැක්කම මේ වගේ හිර වෙලා සමාජයෙන් කොන් වෙලා ඉන්න ඕන පුද්ගලයෙක් නෙවෙයි. එතුමා සමාජයේ පිළිගත් චරිතයක්. එතුමාට නීත්‍ය හදාරීම සඳහා ඔන්ලයින් අධ්‍යාපන හැදෙන්න සඳහා මේ අගුණකල පැලැස්සේ බන්ධනාගාරයේ ඉඳ කරන්න විදියක් නැහැ. ඒ සඳහා එතුමාව වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන්න කියලා විශේෂ ඉල්ලීමක් එතුමාගෙන් තියෙනවා. ඒ සඳහාත් අපි රජයට ඉල්ලීම කරනවා ඒක කරන්න. රටේ බහුතරයක් කියනවා එතුමා රංජන් කතා කරේ රටේ ජනතාව වෙනුවෙන්. හැම අංශයක අංශයක් ගැනම රංජන් කතා කරා. දැන් අපි දැක්කා මේ රටේ විශාල පිරිසකට සමාව ලැබෙනවා. දීර්ඝ කාලයක් ඇසිච්ච නඩු නිදොස් කොට නිදාස් කර. ඉතින් ඒ தත්ත්වය තුළ රංජන් වාගේ පුජ්‍යලෙක් මේ වාගේ හිරගත කරලා ඉන්න එක ඉතාමත් කනගාටුදායක කාරණාවක්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු වෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.